රුසියානු හමුදා යුක්‍රේන නගරවලට ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන් යාන යොදා ගැනීමෙන් බවත් ඉරාන හමුදාවේ නිලධාරීන් තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් රුසියන් හමුදාවට සහාය දැක්වීමට යුක්‍රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයට පැමිණ සිටින බවත් ඇමරිකාව පවසයි යුක්‍රේනට අයත් ක්‍රිමියා අර්ධද්වීපය 2014 සිට පවතින්නේ රුසියාවේ කොටසක් ලෙසයි රුසියන් හමුදා ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කරගත්තේ පහර දීමකින් පසුයි රුසියාව ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන් යානා මිලදීගෙන ඒ වයින් යුක්‍රේන නගරවල විදුලි බලාගාර ජල සැපයුම් පද්ධති ඉලක්ක කරගෙනමින් ප්‍රහාර එල්ල කරයි රුසියන් හමුදාව උත්සාහ ගන්නේ යුක්‍රේන වැසියන්ගේ යටිතල පහසුකම් අඩපණ කර දෙමීමට යයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්ස්කි චෝදනා කර තිබේ යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා ඉරානයේ නිෂ්පාදිත කමිකාසේ වර්ගයේ ඩ්‍රෝන් යානා ප්‍රහාර සඳහා භාවිතයට ගන්නා බවයි යුක්‍රේන ආරක්ෂක අංශ ඉරාන ඩ්‍රෝන් යානා වෙඩි තබා බිම හෙලා ඇතැයිද පැවසේ කෙසේ නමුත් ඇමරිකාවෙන් සහ යුක්‍රේන රජයෙන් එල්ලවන චෝදනා ඉරානයත් රුසියාවත් අතරේ ප්‍රතික්ෂේප කර තිබෙනවා තමන් ඉරානයේ මිසයිල් හෝ ඩ්‍රෝන් යානා හෝ මිලදීගෙන නැතයි රුසියාව පවසා ඇති අතර ඉරානයේ පවසා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක රුසියාවට මිසයිල් හෝ ඩ්‍රෝන් යානා හෝ විකුණා නැති බවටයි